ආයිබෝවන් කෙහෙල්ගස් දොයි දොයි නෙමෙයි බලන්න මේ කෙහෙල් ගහ පෙල්ලල මේ ඡණ්ඩි ඊරෑ මෙතනින් ගින් තින්නේ මේ තින්නේ පතරංග කකුල් මේ කෙහෙල් කොලේ විතරයි කාලා තින්නේ ඕක ඇවිල්ලා මේ ඒ කෙහෙල් කොලේ කන්න බැරුව නෙමෙයි මිනිහා ඉතින් අර ඇඟේ හයිය වැඩිනේ එතකොට මෙහෙම අදිනෝ අදිනකොට ගහම පැටලිලා එනෝ ඈ අර යෝධයෙක් ඇද්දා වගේ මේ තින්නේ කකුල් මේ තින්නේ කකුල් දිග්ගටි කකුල් මෙතන එකයි මෙතන එකයි ඈ කොහොම ගිහිල්ලා ඉතින් කොහාට හැරුණාද කින්ද මන්ද දන්නේ හරි දැන් අපි යනවා වෙනදා පුරුද්දට තියඹලංගමු ආහම මේ තේබුණ කඩේ පැත්තට තියෙන පංකාදු අයි සුපිරි ඇඹුලක් තියෙනවා මේ හොඳ ඇඹුලක් තියෙනවා අයි මේ ඩොට්ටි හිච්ච ඇඹුල් හරි රහයි මේක හොඳට පිරිලා කෙහෙල හොඳයි ඈ මං එනවා මේ මාමා ලොතරයිය බල්ලා අයිබන් අද කොල්ල ගහේ අම්මට හුඩු මෙන්න එල්ලලා ඈ මේ ඉස්සර තියෙන පොඩියුන්ගේ කැරකෙන්න දානවා මේ චුට්ටි ළමයින්ට මෙහෙම එකක් තෙවුන් ඒක දිහා බලන් ඉඳලා ඔළුව කැරකිලා හරි නිදිනවා දැන් ඒවා තහනම් මං හිතන්නේ සහ විකුණන්නත් නැ ගම්බදරන් ඇති මේවැ ගත් ඇදිලාද ඈ ඇදිලා 20 40 40 කීයක් ගත්තා මේ 40 දුනේ හතරක් කරන්නේ ඊයර ආ බනා පාඩු කටේ බල්ලා දුනේ ද වීඩියෝ කතා කරා කතා කරා ගැලින්ින් ඉතින් ඇත්ත තමයි මේ රොතේ මණ්ඩලයේ වෙනුවෙන් අපි ඇත්තටම කියන්න ඕන දේවල් අපි කියන්න ඕන අපිට අසාධාරණයක් මේක. හා දැන් සාධාරණයක් වුණාද? නෑනේ. අනේ අම්මපා. බලමු මොකක් හරි වෙන්නනේ. ඈ ලොකම ලොතරැයි ආදින්නේ දැන් ඉස්සරහට. දැන් ළඟයින එක? දැන් එකක් ළඟයි ඒක ඇදේ මම හිතන්නේ හිටාමින්ද මිනිස්සු අදී හොඳට. එමෙ හොඳ පිට අදීද නොහොඳ පිට අදීද? හොඳ පිටටම ඇද ගන්න ඕනේ. අද නැත්තම් ඉතින් අපිට ආයෙත් එන්නේ කන පිට තමයි පෙරලෙන්නේ ආයෙත් වෙන්නේ. ඉස්සරේ හිටපු තත්තට මායත් වැටෙනවා. කියන්නේ කන පිටද තුනේ රට? මෙච්චර කල්? එහෙනම්. මම අහිංසක මිනිස්සු කොහොම ජීවත් වෙන්නේ කියලා. ජීවත් වෙන ආකාරයක් නෑනේ. පඩි ඒ මිනිස්සුන්ගේ පඩි වැඩි කර ගන්න අපේ බඩු මිල වැඩි කරනවා. ඒකනේ කරන්නේ නේද අපිට සහනයක් නැහැනේ එදා ඉඳලාම ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ අපිට මේ රජේ කියන එකෙන් රජෙන් නම් 75ක උදව්වක් නෑ බලන්න අපිට මේ අලි ප්‍රශ්නේ මේකට විසඳුමක් ගන්න මේ විසඳුම බෑනේ මොකද මැති අමිති ගොල්ලන්ගේ ගෝල බාලය ගිහිලා රටේ තියෙන සම්පත් නිකන් ගන්නවා ඔය කැලා නිකන් කොටලා මෙව කරලා තියෙන්නේ නේ ඉන්නත් කැලාවක් නැහැ දැන් ඉන්න කැලාවක නුන් ගම් වෙදලා මේ ගම් අපි අලිත් එක තමයි දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඒක හරි මේ වගේ දේවල් තියෙන්නේ යන්ත ඒකක් බොන්න විශ්වාසක ඉවරනේ නෑ මම ඒකක් බිව්වද එහෙනම් අපි යනවා ඒ පැත්තට ඈ දීර්ඝාෂය ඒවා හොඳයි හා හරි බිස්සන්න ආයිබෝන් ආයිබෝ ඈ එන්න කොත්තු නම් කොත්තු නේද රයිස් නම් රයිස් ඈ කොල්ලෝ නම් කොල්ලෝ අද බලන්නකෝ මේකේ තියෙනවා මේ අච්චුවක් එනවද මං අහන්න හැදුවේ මේ අර මේ මීගලාවේ කඩේ 갔තු උනා මේක කේ දැන් කැඳ කොලේ ඉන්නද එතකොට කැඳ කොලේ නැතුව අච්චුවේ වණ්ඩුව අච්චු වණ්ඩු දැන් තියෙනවා අර එහා පැත්තේ මොනවද අර ඔතලා තියෙන්නේ තව ඒ තෝසේ ආ තෝසේ මසල වඩේ නේ මොකෝ විවාහක ලේසිය අත්ති ලව්වා ගියපු කතා මොන අමාරු ඉංග්‍රීසි විද්‍යාව ඒ දෙක කොක පාස්සේ ලකුණු දෙක දෙක වැඩිපුර දුන්නාම ඈ දැන් කොහමරි ඊළඟ කරලියට ගෙන්න ඕන නෑ අත්තම්ම මොකක් හක් කියා දුන්නේ මේ යෝදිට අත්තම්ම කියලා දෙනවා ඉතින් හොඳට එයා ඉතින් මම ලියන්නම් හොඳට මේ තැරේ කියලා කියනවා හරියයි ඉතින් හරියයි කොහමරි වයින් කරලා ගමු වෝනිකා ළමයි ඉතින් දන්නේ නැද්ද දැන් මොකෝ මෙතන මේ මොකද්ද කරන්නේ ආප්ප පාරව දින්නේ
පිටි ටික කනලා දීලා ඒක ඔය හා පිටු 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 බාර නිලධාරි පිටු හා මෙන්න හොගාල වදිනවා හා හා හරි පිටු මේ දැන් රත්තරද මේ අපිට පිටු කත ඇහි ගත්ත ඇහි අර බාලා තියන්නේ ඒක බාලා දිනවා පිටු උණුවෙන් කන්න බෑ නේ අම්මේ පුළුවන් අයිමි ඔව් උණින් තමයි මේ ඇලින් නැද්ද එතකොට නෑ නෑ යන්කු ඉස්සරහට මේ මූණත් ආඩුව වෙන්නේ නෑ යා දොර කොට තියලා ෆොටෝ එකක් ගන්නවා කොහොද දැන් ගෙදර මෙහෙද මේ මෙහෙම ආ ඒකනේ මම මෙහෙ දැකලා නෑනේ ඈ දැකලා නෑ ඔව් මේ මේ වත් එකේ හෙලද්ද මේ තියෙන්නේ ඔව් මේ කොල්ලන්ගේ මේක ඉදවලා දැන් හොඳට වට බෙහෙත් එහෙම දාලා නෑ හොඳට ඉදවලා තියෙන්නේ දැන් උපංගම මෙහෙද උපංගම නෑ මේ අමුණ කොලේ හරියේ තියෙන්නේ හා ඉතින් මේ ඉඩම් හම්බෙලා ඔය ඇවිදින් ආද ආ අපේ අම්මලාට තියෙම ලංගෝ මේ හා අපි මේ කෑල්ල තල්ලියට අරන් ඇවිදින් ආ එහෙමයි නේ ආ අලි ඒවත්තට එන්නේ නෑ අනේ අලි එනවා මහත්තයා මේ මේ ඊයේ උදේත් ගියා ඔව් මේ දෙනුත් මේ ගිහිලා තින්නේ ඔව් මේ දෙනුත් යනවා අපේ එතනිනුත් යනවා හතර පස්සේ අපේ ලව් කර කොහොමෝල පිල්පල්ලේ ඔව් නේද ඒක එලි කරේ කවුද එලි කෙරුවා ගා කැප්පේවා ගා සාලි එනේ හින්දා අම්මලා කැප්පුවා ඔව් ආ අලියත් අතට වෙලා ඉන්නවන්නේ ඔව් ආ දැන් ඊයේ තෝය තෙනින් ගියා දැන් ඊයේ රෑ ගියා දැන් ඔය උදේත් පාන්දරම ගියා යන්න රෑවට හරි සෙට් එක ගියා බටු සෙට් එක ඈ දැන් දැන් මට දවසක් කිව්ව මේ මුදලාලි කවි එහෙම කියන එක හින්දු කියන එක ඔය ඉතින් කියනවා මතක් කරනකොට ඔය කෑලි ඉතින් ටීවී වල රේඩියෝ වල ගේ ඔය ඉතින් කවි හොඳට දන්නේ නැහැ අකුරු දන්නේ නැහැ අකුරු දන්නේ ඉස්කෝලේ යන්න බැරුණා ඒ කාලේ. අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. මං ඉතින් අම්මලා ගොයිතන් වලට යනවා. මල් ළමයි බලාගෙන මාලිලා බලාන නංගිලා ඉන්නවා ගෙදරට. ආ උන් ඉගෙන ගත්ත මං දරු පට්ටිය බලාගත්තා. දරු පට්ටිය. ආ දරු පට්ටිය යන්න. ඔව් ඒ වුණාද ඉතින්. එයාලා ඉතින් සැලකීමකුත් නැහැ වැඩි ඉතින්. ඒක කෙලෙගුණේ නැහැ. ඌවා හිතන්න එපා. ඔව් නේ. නේද? අරක දක්කපු ප්‍රතිචාරෙ මත අපි ජීවත් වෙනවා ඉතින්. ආතේ දැන් එක පොළ ඉන්නේ. මේ දෙවලා. නැගිටින් දෙන්න. පොත්පලනේ මොකද දන්සභාවේද? නෑ නෑ මොකුත් නෑ. නිකන් මේ කකුල් දෙක පාන නෑ වාගේ. ආ එහෙමයි. කවන්න පොවන්න ඕනේ. ආ. නැගිට වන්න ඕනේ. දැන් ආවන්න. ආ එහෙමයි නේ. දැන් ආදරේ වැඩි ඇති. දැන් ආදරේ වැඩි. ආ. ඒක මේක මේ ලව් පළහිලව්වක් කියන්නේ. ලව් ඕව. දැන් පොඩි කාලේ ඉඳන් යාළු වෙලා නේ බැන්දේ ඉතින් ආදරේ තියෙන්න බෑ. ආ ඒ ගේවල් ළඟ ළඟ. ඕව. ඒකනේ මං අර කිව්වේ අර ඒක හිත ඇත්තම් බෑ වෙන් කරන්න කවදාවත් කියලා නේ. ඒක හින්දුවන්නේ. ඔව් ඔව් ඔක ගස්සන්ට කියන්නේ ඉතින් හදට කියන්න හා මොකද්ද සිද්ධිය උනේද හා ඔක කිව්වේ මොකද්ද සිද්ධියක් ඉන්නේ ආ ඒ රාණ්ඩුවට යන්න ගිහින්නේ කවුද අපේ මාතයා තමයි ඔය ඡන්ද වලට වාගේ ඉඳලා හා ගියා මේ ඡන්ද කාලෙක ඔව් ඔව් දින පැත්ත දිනුවා ශ්‍රී ලංකා පාස බොරු කියන්නේ මොකටද ශ්‍රී ලංකාව දිනුවා දිනුවාට පස්සේ මෙයා ඉතින් ওই වෙඩි දාලා යන්න යනවා ඊට පස්සේ තමයි මම දැන් ඉතින් ආ ආ එන්න මෙහාට මේ මේ කඩේට මුදල් ඇවිල්ලා මේ බඩු ගන්න ඇවිල්ලා හා ඒ පාර ඊට පස්සේ තමයි මම කිව්වේ යන්න යනවට එහෙම යන්න ඉතින් දීලා බෑනේ රණ්ඩු වෙනවනේ ඊට පස්සේ මම ඉතින් මෙන්න ගේ ඉඳන්ම ඉතින් ඩාන්ස් එකක් දාගෙන හා හා ඒක නෙමෙයි මේ අහන්ඩ ලපටි සුදෝ මම මන මාලිය ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුන් පාමු රැඟුන් කියන්න තියෙන දෙයක් නැයිද ඉන්නේ තාම බලා නොදන්නවාද ලොවේ ඔබයි මායි ප්‍රේම කළා එක හිත ඔබේ මගේ අහසයි හඳයි වගේ දිය රැල්ල වෙරලේ හැපි හැපියයි මොකද හාතු දෙන්නේ මේ කාලේ නැති ආලේ මට ඕනෑම නෑ කියලා මං කරට ටින් අරදාගෑ දැන් මේ වලියට යන්න ගිය මිනිහාගේ ඕ ඒකම නෑ තියන්න බෑනේ ඊට පස්සේ ආ ඉතින් අපුඩි ගැහුවා ඉතින් ඒ වෙලාවේ ඉතින් ඉවර වුණා ඉතින් ඒක රණ්ඩු ඉවරයි රණ්ඩු ඉවරයි අපට බල ඔන්න ගෑ ඕ ඔව මායන්ද මොනවද ඔය මායමක් මොකද ඉතින් ආදරේටත් දෙකන් තමයි ආදරේටත් එක්කනේ ඔව් මායමයි අර රණ්ඩුයෙන් බේරා ගන්නද උපක්‍රමේ දැම්මා ඔව් ඉතින් දැන් එයා පාරට ගිහින් උනර වෙඩිලා ගෙදරකට දැම්මොත් එයාලා නිකන් ඉන්නේ නෑ නෑ කතිමයන් පිටිය ඉන්න තරම් එනවනේ එතකොට මම ළමයි 3-4 දෙනෙක් ඉන්නවා එයාලා යනවනේ තාත්තට ගැහුවා කියලා ඔව් ඔව් උඩ ලොකු රණ්ඩුවක් රණ්ඩුවක් ඒක බේරුවේ සින්දුවේ තාත්තා සින්දුවේ හා දැන් අන්න අර 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 අපි හුයිප් මාමා කියනවා ඉස්කෝලේ නොගිහින් ඔහම නා ඉස්කෝලේ ගියා නම් කොහොම ඉඳී දාන්නේ නෑ ඉස්කෝලේ යන්න බැරි වුණා ඉතින්
මේ අම්මපා නැටුනු නැටුවා නැටුමත් ඉතින් ගියා ඉතින් රවුමම ඉතින් හොඳට දාත් එක නැත්තන් එයා යනවනේ ඔහම දැන් විජේ කුමාරතුංගයි මාලි පොන්සේකයි වගේ යනවා මං රවුම ඔහම යනවා එයා පාරට යන්න යනකොට ඒක එයා රකිලවනේ අතින් අල්ලගත්නවා එතකොට පාරට උණින් අහ දානවා එතකොට එයා ගියේ නෑ මිනිසුත් බලන්නේ නැටුවන්නේ එයාලා තව හිටියා දෙන්නේ තුන එයා එකනේ පිලුම් ගහනවා අනික එකනවා හරි හරි කියලා පිලුම් ගහනවා එයා අනික එකනේ අපුඩි ගහනවා ඕ එච්චි දෙයිති මහත්තයා මම ඇත්තටම ඒ ඒ ඒ උපක්‍රමයෙන් නම් ආත්මතුන් දෙන්න ඕන ඈ හරි විනෝදකාමි ඈ දැනු සින්දු කියනවා තමයි ඉන්නේ දැන් උනත් ඉතින් කරදරයක් තිබ්බ තනනවා ඊගා අනික් ගමන සින්දු ආකාරය මේ කියාගෙන අය හිත හදාගන්න දැන් අබ්බගතයි කියලා නෑ ආත්ම සින්දු කියනවා ඔව් එයාටත් මං කියනවා හා ඔව් දැන් ඉතින් ඇඳට වෙලා නෙන්නේ මන්නේ ඇයි දැන් එපා වෙලා ඉන්නේ ඇඳට වෙලා එහෙනම් සුසුන් වෙලා ඉන්නම් අයින් වෙලා ඇයි කියලා ඉතින් දැන් ඔයාගේ පන්න මාගේ මයි කියලා ඉතින් අපි දෙන්න වෙන් වෙන්නේ නැහැ කවදාවත් ඒ තරම් ඒක බැඳිලා පොඩි කාලේ ඉඳන්ම දෙන්න සතුටින්නේ වැලි කෙලී ඉඳන්ම පෙම් කෙලියා අවුරුදු කීයද යෝධයව හම්බුනේ අවුරුදු 13 14 ඉඳන් දැන් 75යි ඔව් කසාද බැන්දේ කසාද බැන්දේ ඒ කාලෙම ඉතින් දෙන්න මේ 14 15 බැන්දා ඔව් 14 බැන්දා ඔව් දැන් ලොකු ළමයාගේ වයස කීයද ලොකු ළමයාට දැන් අවුරුදු මේ 55 8ක් විතර වෙනවා 58ක් විතර වෙනවා පුතාලා පුතාලා පස් දෙනයි දුවකෝ ඉන්න දුව නැහැ අර කොරෝනා දවස්වල නැති වුණා පුතාලා නම් ඉන්නවා වැඩවලට ගිහින් එන හරිම ඕනේ සතුටුයි ඒ දීර්ඝාෂය වහනේ ඈ මාත්‍යා ඔව් ඔන්න අම්මගේ රැඟුම ඉවරයි ඒ අපකෝ මගේ රැඟුම ඉවරයි දැන් මම කවුද ළමයි එන්නේ ඊළඟ නැටුමට නේද ඈ ඔව් බලන්න ලිපත් ඕප් කළා දාලා කතා මොනේ ගත්තේ ආ පා මෙහෙරට යන්න ඔව් විලියට ආ මේ දවස්වල මේ ගොඩගොවිතන් වල ටිකක් හානි දැන් ලුණු එහෙම තවන් දාලා ඒවා ටිකක් අවුල් වුණා ඒවා අවුල් ඒවාගුලන්නේ ගොවිතන් හොඳයි කාව කපන්න යන්නේ අවුරුද්ද වෙනේව කපන්න කිව්වොත් එහෙම නැටුම දාන්න ඈ කියන්නේ ආදි ප්‍රශ්නේ එහෙම ඔයාලට කවදාවත් ආ කියන්නකෝ ඔව් ආලි දිනතරම් පයින් ඇවිත් මනුස්සයෙන්ගේ රැග ගන්න අමාරුයි මේ ඔව් මේ මොනා කරන්නේ බැරි නේ රජෙන් මොන හරි දේවල්ක් ගන්නෙත් නෑ ඔයාලා නෑ නේ කිසි රජයකින් නෑ ගේවල් දැන් 5-10ක්ද ගැඩුවා ඔව් දැන් මේ කොහොමඩත් අලි හුන්න පළාත් නේ නේ ඔව් මේ අපි ආපුවලුත් මෙහෙ තියෙන යන්නේ දැන් ඔයා හිතන්නේ මොකක්ින්ද අලි ප්‍රශ්නේ ආවේ මේ තිය අලින්ට ඉන්න තැනක් නැතිවද නේද? කැලේ එළියලා හින්දා වෙන්නේ නේ. ඔව්. කිසිම ආණ්ඩුවකින් කිසිම ආකාරයක නෑ මොනවා පිළිවෙලක් පිළිවෙලක් ගත්තේ නෑ. අලි වැටවල් ගහන ඔක්කොම කඩාන යනවා. දැන් මේ මෙතන අපි ඒවිල ගා පොල් කෑල්ල පොළු මඤ්ඤු කයිඩ වල ඔක්කොම මනසලාම අලි වැටක් ගහලා තිබ්බේ. ඔව්. ඒ ගන්නම දෙයක් නෑ. ඔව් මොන වැට ගැහුවත් දැන් අලියා අයිරංගම් කඩාන. ඔව්. ඔව්. උඹලා හක්කාරින්ම කනවා. ඒව ගැන කාකච්ඡා වෙන්නෙත් නෑ ආණ්ඩුවේ නිලධාරින් ඇවිල්ලා. නෑ ඉතින් ආණ්ඩුව පිටනකට කියනවා අපි මේකට විසඳුම් බං දේනවා කියලා. කියන දවසක් නැහැ tie. කියන දවසක් නැහැ නේ. හ්ම් හ්ම් හ්ම්. මොකද නැහැ කිරිය. නේද? දැන් ආයි එකක් එනෝනේ ළඟ. ඔව්. ඈ. ඡන්ද බූත් වල රැන්න. නේද? ඔව්. හරි දැන් ගත්තද බඩු ටික? ඔව් ගත්තා. මොන්න දැන් බෙදනවා. ඈ. හරි අම්මගේ. හරි ජයවා. මේ කාටේ මේවා? මේ අර මල්ලිට. ආ ඒ මල්ලිට. මෙහෙමනේ ඒ මල්ලිට මේ මල්ලිට ආම් පාන් කපනෝ කපල ඉවරද ඉවරයි ආ ඔය මොකද්ද ඔය මෙව කළ තින් මේක පිපි පිපෙන්න දාලා තින් පිපෙන්න දාලා තින් සෝටිස් වලට එහෙම ආ ඒවට ගන්න අවශ්‍ය දේවල් ඉතුරු රොටි සෝටිස් ආ ඒවට කඩේ දැන් වාසියද මොකද 7 මීටර හරුයි වර්ධ ගුණ නැහැ ඉතින් ආ ආන්න පොඩි හීන්දාරියෙක් ඇවිල්ලා ඉන්නවා ඈ ගුඩ් මෝර්නින් කොල නිවාඩුනේ දැන් පටන් ගන්න ඕන මෙන්නේ දින්නේ ඈ දැන් ඉස්කෝලේ ගියේ ඔයා පහයි පහයි මං හිතුවේ දෙකේ ගියා ඈ නම මොකද්ද ඩබ්ලිව් දිල්ලට දෙනවා මන්ට වේගින් කිව්වට තේරුන්නේ නැහැ දිල් දිල් නැතු දෙනවා දිල් නැතු අම්ම
අම්මා දිල් නෙතු බබලන නේත්‍ර ඈ අද්දගෙන ලස්සන තමයි ඈ දැන් තාත්තේ කඩේ මොන හරි කන්න ගෙනියන්නද අම්මා නෑ දිවි නෑ නෑ ඈ අම්මා ඉන්නවා දවල්ට උයලා දෙන්නම් කිව්වද අත් දෙයට කඩෙන් ගමු කිව්වද ඈ දැන් වට සින්දු කවි කියන්න පුළුවා ඈ අනේ මට එකක් කියන්නකො යන්නේ ඈ කෝ කියන්න බලන්න එක මොකද්ද කියන්නේ? බොල්ලා නැගිට්ටා. නා නැගිටලත් දන්නේ නැහැ නේ කියන්නේ. මතක නැද්ද? මතකයි. ආයි නා කියන්න රත්තරම් පුතා. පාන් කිරිටා, තක්කිට තරකිට උඩ පැන පැන නටතේයි. පාන් කිරිටි රබන අරගෙන කරබාගෙන ආයතේයි. උන්ගේ පැට උන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතේයි. තනි කැඳැත්තෙක් මේවා බල බල කීචි බීචි කියතේයි. පාන් කිරිටා තමන්ගේ පාඩු තුම පටන් ගාතේ අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැතේ කොහෙද ඉඳගෙන හුණු කැඳැත්තේ වහලා අර අත්තේ උන්ගේ නටුමට බාධා කර ගීය පටන් ගාතේ පාන් කිරිටා නටුම නවත්තා කේන්තියෙන්නවා කැඳැත්තාගේ කළු අත්තට අල්ලා සෙලවුවා ඊට පස්සෙම සට සට ගාලා මොන මොනවද කීවා ළඟට කිස්තු වී මාද කොත්ගෙන් මේක සම්පෑවා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා ගිය හඬා අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන්ගේ වැඩගෙන හරියට කරපන් කියලා ගිය හඬ අම්මෝ ගාන පුඩියක් හරි නියමයි නියමයි ඈ ලොකෙටම ගියා වන්න ලොකෙටම කිව්වනේ ඇහෙන්නනේ කොයිද ඉස්කෝලේ දැන් ලොකෙටම ගියා මම ගල් තිස්ස මහාවිද්‍යාලේ ඒ කොහෙද තින් මීගලාවේද නැත්තම් සියඹ ළඟමුවේද සියඹ ළඟමුවේ ඔන්න සියඹ ළඟමුවේ ඉස්කෝලේ ඉන්න දාස්ස දරුවෙක් නේද ඈ යස පැටියෙ නෙමෙයිනේ ගෙදෙට්ට ඈ නෑ නෑ දාතර සතුරු දෙය මෙයා විතර ඉන්නේ නෑ තව දුවෙක් ඉන්න හා අලියෙම නෑ ඔගොල්ලන් හැරියට එන්න එනවා අයියේ තව අයියේ තව කඩා බින්දලා දාන්නේ එහෙම කඩලා බින්දලා දානවා හා මොන කරන්නේ නේ ඔව් ඉතින් අලි ප්‍රශ්නේ මෙහි ඉස්සරින්දම්ම තිබුණද ඔගොල්ලෝ ආපු කාලේ ඉඳන්ම නැත්තම් උපත්තක ඒ කාලේ ඉඳන්ම තිබ්බා තිබ්බනේ ඔව් හා මේක ඉතින් දැන් වැඩි ඔව් දැන් ටිකක් වැඩි වැඩි නේ උන්ට කන්න තැනුත් නෑ රඳන්න තැනුත් නෑනේ නේ ඒ හින්දා ඉතින් එනවා වැඩි ඉන්නේ දවස්වල ආ ආ ආ හරි එහෙනම් බඩු ටික ගන්න හරි එන්න 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 කඩේට කතාව ජනතාව වෙනෝනේ මේ ඈ නන්න මේගොල්ලෝ ගන්නෝ මේගොල්ලෝ යනෝ බයි හරි අපි ගිහලා ආයේ වා පුසරණයි අලුත් බඩු ටික ගන්න කැන්ද හා අලුත් කැන්ද එකක් ගන්න තායි ඈ හරි ගදාගෙන ටික ආ කැන්ද එකක් බොන්න කොහෙ කුඹුරු යනවද නෑ මම මේ වැඩ තාවි පාරේ වැඩ ලොරි ආ හිමේ ඔය රවුල කොච්චර කල් ගියා හදන්න දැන් මාස 6ක් ඉතරයි ආ අලුතෙන් මේ පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක ඈ රවුල් කරකිල්ල ඔව් පොලිසියටවත් ඇතේ ඈ පස්සනයි බීනි මේ බලන්න කොහේ හොඳ රවුලක් තියෙනවා ඊරප්පන්ගේ රවුල වගේ හදන්න යන්නේ නැහැ එහෙනම් මුදලාලි හා හා අපි තව වැඩ ටිකක් තියෙනවා කරන්න හොඳයි හරි ඒකට යන්න කියලා හොඳයි ඈ ජය වේවා එහෙනම් මොනවද කියන්න තියෙනවද අපිට මොනවද කියන්න තියෙනවද නෑ ඉතින් දැන් අපි කතා බහ ගෙරුවානේ ගෙරුවා ගෙරුවා ඉතින් අපි අලි ගැන ඉතින් හැම දෙයක් මම කතා ගෙරුවානේ නැටුම් බැලුවා ඉතින් සුබ දවසක් සුබ දවසක් එහෙනම් අපි ඔන්න කඩෙන් කෑවා වැඩි වෙලා ඉන්න හොඳ නෑ කාපු වී පුතැන් වල අපි පටස් ගාලා යන්න හදන්නේ ජය වේවා හමු වෙමු යාලි